හෙලෝ වීවර්ස්, අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ටී ස්ක්‍රීන් එකේ කොහොමද හොඳ ක්වොලිටි ටී ෂර්ට් එකක් ඩිසයින් කරන්න කියලා. ඉතින් ටී ෂර්ට් එකක් ඩිසයින් කරන විදිහ කියලා දෙන්න කලින් ඔයාමගේ YouTube channel එකට තාම subscribe කරලා නැත්තම් පල්ලෙහාට ගිහිල්ලා subscribe button එක click කරලා subscribe කරන්න. ඉතින් අපි බලමු කොහොමද ටී ස්ක්‍රීන් එකේ හොඳ ක්වොලිටි ෂර්ට් එකක් ඩිසයින් කරන්න කියලා. ඉතින් ඔයා මේ සයිට් එකේ ඕල්රෙඩි රෙජිස්ටර් ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාට තියෙන්නේ මෙතනදී නෝමලි ඔයාගේ මේ සයිට් එක ඉන්ටර්ෆේස් එකේ ස්ටාර්ට් ඩිසයිනින් යන්න. එහෙම ගියාම ඔයාලා මෙතන අහනවා මොනවද ඔයා ඩිසයින් කරන්න කියලා. මෙතන තියෙනවා ලෙගින්ස්, iPhone කේස්, ඇපරල් ඇපරල් වර්ග තියෙනවා. ඉතින් ඔය විදිහට ඔය ගොඩක් දේවල් තියෙනවා. හෝම් ඇසරිස්, ඉතින් ගියාම පෝස්ටර්ස්, බෑග්, ගොඩක් දේවල් මේ විදිහට තියෙනවා. ඉතින් මම හිතනවා ගොඩක්ම ඔයා හොඳයි, ගොඩක් අපිට සෙල් කරන්න ලේසි දෙයක් තමයි ඇඳුම් කියන්නේ. ඉතින් ඔයාගේ ස්ටාර්ට් එක මුලින්ම අපි ඇපරල් එකකින් ගත්තා. ගොඩක් හොඳයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ ඇපරල් වල පළවෙනි ස්ටාර්ට් විත් දිස් කියන ඔයා යන්න. මෙතනදී අහනවා ඔයා මොකද්ද ඩිසයින් කරන ෂර්ට් එකද? ඉතින් ඔයා මුලින්ම මෙතන දින ෂර්ට් වර්ග පහක් මේ ඔක්කොම මෙන්ස්. ඉතින් මේකේ එකක් තියෙනවා USA වල විතරයි ship කරන්නේ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඔයා මෙතනදී ඔයා ඩිසයින් කරන්න යන්නේ ක්ලාසික් ටී ගන්න එහෙම කරන්න පුළුවන්, නැත්නම් කම්ෆර්ට් ටී දිනවා ප්‍රීමියම් ටී. ඒක ඔයා කැමත්තන ඔයාට තෝර ගන්න පුළුවන්, ඒක ප්‍රශ්නයක් නැහැ. ක්ලාසික් ටී එකක් අපි ඩිසයින් කරන දේ බලමු. ඔයා වෙනද බයි නෙමෙයි යන්න ඕනේ, ඔයා වෙනද සෙල් යන්න. මම ඔය ඩිසයින් කරලා සෙල් කරන්න යන හින්දා ඩිසයින් කරන්න ආවම ඔයාට පෙන්වන ඉන්ටර්ෆේස් එක තමයි මේ දේ. ඉතින් මේක තමයි ඔයාගේ ඉන්ටර්ෆේස් එක. ඉතින් ඔයාට මෙතන සුදු පාට වයිට් කලර් ෂර්ට් එක පෙන්වන්නේ. ඔයාට මෙතන ඕනනම් කලර් සෙට් කරන්න පුළුවන් මේ විදිහට ස්ටාන් කරන්න තියෙන්නේ. ඉතින් මෙතන අපිට පුළුවන් මේ ෆ්‍රේම් එක ඇතුලේ අපේ ඩිසයින් එක කරන්න. ඉතින් මේ ෆ්‍රේම් එක තමයි අපේ ඩිසයින් එක කරන්න තියෙන ෆ්‍රේම් එක. මේක ඇතුලේ තමයි ඔයා මේ ඩිසයින් එක කරන්න ඕන. ඉතින් අපි මුලින්ම බලමු මේකේ මොකක්ද අපිට කරන්න පුළුවන් ඩිසයින් එක. ඊට කලින් මෙතන තියෙනවා අපේ ඩිසයින් කරන ටූල් සෙට් එක. ඉතින් මුලින්ම කියන්න ඕනේ මෙතන අපිට ඉමේජ් එකක් ඇඩ් කරන්න පුළුවන් මේක. ඒ වගේම ටෙක්ස්ට් එකක් කලර්ස් වෙනස් කරන්න, මෙතන ප්‍රයිසස් කතා මම ඔයාලට මේකේ 30කින් කියලා දෙන්න. ඉතින් අපි මුලින්ම බලමු මේකට ටෙක්ස්ට් එකක් ඇඩ් කරන්න කොහොමද කියලා. මම මෙතන ඇඩ් ටෙක්ස්ට් යන්න. ඒතර ඔයාලගේ ටෙක්ස්ට් එකක් එනවා. ඉතින් මේ ටෙක්ස්ට් එක ඔයාලට ඕන විදිහට මෙහෙම ඩ්‍රැග් කරලා ඕන තැනකට ගන්න පුළුවන්. ඉතින් මෙහෙම තියලා මේ දිහා මෙතනින් ලොකු කරන්න පුළුවන්, පොඩි කරන්න පුළුවන්. ඔයා අනිවාර්යෙන් බලන්න මේ ටෙක්ස්ට් එක ලොකු කරනකොට පොඩි කරනකොට මෙතන මේ කොළ පාටින් වැටලා දෙනවා ග්‍රේඩ් කියලා. ඉතින් මේක මේ විදිහට ගොඩාක් ලොකු කරන්න පුළුවන්. නමුත් මේක ටෙක්ස්ට් එකට ගොඩක් බලපාන්නේ නැහැ. මේ ඉමේජ් එකක් වුණා නම් ඔයාලට තේරීමක් කරලා පෙන්නන්න. ඉතින් මේ ටෙක්ස්ට් එකේ ඩබල් ක්ලික් කරපුවම ඔයාලට මේක එඩිට් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන මොකක් හරි ටෙක්ස්ට් එකක් දෙන්න. ඒක නිකන් ටෙක්ස්ට් එකක් දෙන්න එපා. ඔයා ලස්සන කක්කරි හොඳ වර්ඩ් එකක් දෙන්න. ඉතින් අපි හිතමු සාම්බල්යක් විදිහට කිං කියලා මේ විදිහට ඔයාලට දෙන්න පුළුවන්. ඉතින් මේක මේ විදිහට ඔයාලට දෙන්න පුළුවන් මොකක්hari ඔයා කැමති දෙයක්. ඔයා මේක නිකන් දෙන්න එපා, හොඳ කල්පනා කරලා ඔයාලට Google එකෙන් සර්ච් කරලා ගන්න පුළුවන්. ඉතින් මේ වර්ඩ් එක හොඳ වර්ඩ් එකක්. මොකද වාෂර්ට් එක කියන්නේ වර්ඩ් එක ෂර්ට් එකේ තියෙන ඉස්සරහා මොකද්ද තියෙන්නේ, ඒක ලස්සනයිද කොහොමද කියලා බලලා හින්දා අපි ඒක අනිවාර්යෙන් හොඳ වර්ඩ් එකක් විතර ගන්නවා. ඉතින් දිග වර්ඩ් එකක් ගන්නත් එපා. සාමාන්‍ය වචන 3ක් 4ක් වගේ අවුලක් නැහැ. නැත්තම් වචන 10ක් 15ක් දාන ඇතුන. ඉතින් ඒක වැරදි. වැරදි කියන්නේ ගන්න ඇතුළේ ෂර්ට් එකේ ලස්සනක් නැහැ. ඉතින් මේක ඔයාට පුළුවන් මෙතනින් බෝල් කරන්න පුළුවන්. එහෙම ගියාම අපිට පුළුවන් තව ෆොන්ට් එක තියෙනවා. ෆොන්ට් තියෙනවා අපිට මාරු කරන්න පුළුවන්. ඉතින් මේ වගේ මේ වගේ ෆොන්ට් එක මාරු කරන්න පුළුවන්. කලර් එක මාරු කරන්න පුළුවන්. මෙතන කලර්ස් වලට වුණ දෙයක් දාන්න පුළුවන්. මේ විදිහට දාන්න පුළුවන්. ඉතින් අපි දාමු කහ පාට කලර් එක.
විදාන්න පුළුවන් අපිට මෙන්න වයිට් කලර් එක. ඉතින් මෙතන හොඳ ෆොන්ට් එකක් ඉස්සෙල්ලාම ඔයාලා දාන වර්ඩ් එකට ගැලපෙන්න ඔයාලා හොයා ගන්න ඕන. මොකද ඔයාලා මේ දාන ෆොන්ට් එකක් බලපාන ඔයාලගේ මේ ඩිසයින් එකට. මේ වගේ එකක් සාමාන්‍යයෙන් ඔයාට තේරෙන්න ඕන ඔයාට ඔයාට ෂර්ට් එකක් ගන්න ගියා නම් ඔයාට මේක තිබ්බහම ඔයාට මොකද හිතෙන්නේ කියලා හිතලා ඔයාට ෂර්ට් එක ඩිසයින් කරන්න. මේ වගේම තමයි අපිට මේක මේ විදිහට රොටේට් කරන්න පුළුවන්. මේ විදිහට මෙයා කරන්න පුළුවන්. මෙහෙම වටේට array යන්න පුළුවන්. මේක තමයි ඔයාගේ text එක. මේකට මෙතන ඔයාට කරන්න පුළුවන් ওই දේවල් ටික. ඉතින් එතනින් එහාට ඔයාට මෙතන කරන්න දෙයක් නැහැ. eyeball මෙතන ඇද කරගන්න පුළුවන් ඔයාට මේක ඕන විදිහට. නැත්නම් underline එකක් දාන්න පුළුවන්. මේ විදිහට කරන්න පුළුවන්. underline එකක් දාන නම් එහෙමයි. එහෙම නැත්නම් මෙහෙම කරන්න පුළුවන් ආ design එක ඕන විදිහට. ඉතින් මේක ඔයාට ඕන නම් මේ විදිහට දාන්න පුළුවන්. ඉතින් මේකේ ඉස්සරහ මේ විදිහට හිතමු. ඉතින් ඊට පස්සේ අපිට මේකේ back side එක. මේ back side එකත් අපිට design කරන්න පුළුවන්. ඉතින් අපි හිතමු back side එක සාමාන්‍යයෙන් number එකක්. back side එකට ගොඩක් වෙලාවට word දාන්න එපා. word කියන්නේ වචන දෙක තුනක් දාන්න එපා. පුළුවන් නම් තනි වචනයක් දෙකක් වගේ දාන්න. මොකද ලංකාවේ ගොඩක් අය එච්චර හිතන්නේ නැතුව නේද USA වලගේ ඉන්න අය සාමාන්‍යයෙන් ෂර්ට් එකේ බෑක් එකේ වර්ඩ් එකක් දෙකක් වගේ තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද සාමාන්‍යයෙන් ටී-ෂර්ට් එක ඉස්සරහ තමයි ලස්සනට තියෙන්නේ. ඒ වගේම ප්‍රිවස්සක් තියෙන්න ඕනේ. මම කියන්නේ වීඩියෝස් එක ඇතර තියෙන්න ඕනේ කියන්නේ. නමුත් ෂර්ට් එක ඉස්සරහ තමයි වර්ඩ් ටිකක් තියෙනකොට ලස්සනයි. පිටිපස්සේ සාමාන්‍යයෙන් මෙතන වගේ ඔයාලට මක්කරි වර්ඩ් එකක් දානවා නම් දාන්න පුළුවන්. නැත්නම් නම්බර් එකක් දාන්න ඕන ලොකු කරලා. අපි දාමු නිකන් නම්බර් එකක් මක්කරි. මේ විදියට නම්බර් එකක් දාමු. මේක මෙහෙම වට ඕන විදියට දාන්න පුළුවන්. ඉතින් මේක වෙනත් වට ෆොන්ට් වෙනස් කරන්න පුළුවන්. ඕන විදියට මේ විදියට දාන්න පුළුවන්. වට මෙතන ඕනම දෙයක් මේ ෆොන්ට් එකෙන් කරන්න පුළුවන්. මෙතන වට ඕන ෆොන්ට් එකක් තියෙනවා. ඉතින් මේ විදියට අපි දාමු මේක කියලා. ඉතින් මේක නිරවා ඇලයින්මන්ට් බැලන්ස් කරන්න ඕන. සාමාන්‍යයෙන් මේ විදියට දාන්න එපා. මේ කවු ෂර්ට් එක ගන්න එක ලයිමට අදයි. ඉතින් ඕන්ඩ වඩා උඩට දාන්න එපා. ඉතින් ඕන්ඩ වඩා ලොකු කරන්නත් එපා. ඉතින් සාමාන්‍යයෙන් වාගේ හැට මේක දැක්කහම ලස්සන වෙනවා. අපි හිතුවා මෙහා දැක්කහම මේක ලස්සනයි. වාට මේක දැක්කහම ඔයා මේක කොහොමද වාට ෆීල් වෙන්නේ මේක. නැත්තම් වෙන කෙනෙක් ඔයාටගේ ඩිසයින් එක වාට ෆීල් වෙන්නේ නැත්තම් වෙන කෙනෙක් කවදාවත් ඔයාගේ ඩිසයින් එක ගන්නෙ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඔයාලට මෙතන කලර්ස් දාන්න පුළුවන් ෂර්ට් එකට. මෙතන ෆ්‍රන්ට් එකට එල්ල බලලා. ඉතින් මෙතන නේවි කලර් එක තියෙනවා. තව ඉතින් රෙඩ් තියෙනවා. ඉතින් ගියාම ඕන කලරයක් ඔයාලට සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් ඔයා මෙතන ඔයාලට කැමති කලර්ස් ටික සිලෙක්ට් කරලා මේක මේකටයි. ඉතින් ඔයාගේ ඩිසයින් එකට ඔයාගේ ෆොන්ට් එකේ පාටට ගැලපෙන්න ඔයා මේක ඩිසයින් ගන්න. ඔයා ඉස්සරහට වගේ يعني ෆ්‍රන්ට් එකට වගේම බෑක් එකටත් ඔයා ඩිසයින් එක දාලා දෙනවා නම් අනිවාර්යෙන් බෑක් එක චෙක් කරලා බලන්න ඔයා දාන කලර්ස් වලට ගැලපෙනවද. මොකද ඔයා මෙතන බ්ලැක් දාලා අපි හිතමු මේකට ඔයා බක්කරි වෙන කලර් එකක් දාලා වෙනම ඒ කලර් එක මෙතෙන්ද දැම්මොත් ඒක සාමාන්‍යයෙන් පේන්නේ නැති තත්යකට ආවොත් ඒ ඩිසයින් එකේ තේරුමක් නැති වෙනවා. ඉතින් ඔයා මේ විදිහට තමයි ඔයාගේ පළවෙනි වර්ඩ් එක ඩිසයින් කරන්නේ. මේක වාට ලොකු කරන්න පුළුවන් පොඩි කරන්න පුළුවන්. නැත්තම් ඔයාලා මේක මෙතන ඩිලීට් කරන්න ඕන නම් ඔයා මේක සිලෙක්ට් කරලා මෙතන තියෙනවා මේ ඩිලීට් මේක. මේකෙන් ඔයාලා මේක ඩිලීට් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේකට ෆොටෝ එක නැත්නම් ඉමේජ් එක කොහොමද දාන්නේ කියලා. ඉතින් ඔයාලට පළවෙනිටම කියන්න ඕන දේ තමයි කිසිම වෙලාවක කොපිරයිට් ඒ කියන්නේ Google එකෙන් ඒ විදිහට ෆොටෝ එකක් කරන් මේකට දාන්න එපා. මොකද එහෙම වුණොත් T-Spin එකේ term and condition වලට අහුවෙලා ඔයාගේ account එක banned කරනවා. ගොඩක් අය මේක දන්නේ නැහැ. මේක අනිවාර්යෙන් දැනගන්න ඕන දෙයක්. මොකද එහෙම වුණ නැත්තම් ඔයාගේ account banned වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේකට image එක දැන් දාගන්නේ කියලා. ඉතින් මම දැනට මේක පොඩිම කරලා තියෙනවා. මෙතන ඔයා ඇඩ් ඉමේජ් යන්න
එතකොට ඔයාලට image එකක් add කරන්න පුළුවන්. ඉතින් මම download කරලා තියෙනවා image. අපි මේ image එක දාමු මෙතනට. ඔයාලට පේනවා මෙතන image එක පොඩි කොට ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට මෙතන good කියලා දෙනවා. නමුත් ඔයාලට පේන්නේ මේක look කරද්දී මේක poor කියලා නේ. ඔයාලට මෙහෙම poor කියලා එනවනම් මේ image එක ඔයාලට use කරන්න බෑ. මොකද printing කරනකොට මේ image එක හරියට print වෙන්නේ නැති හින්දා. ඔයාලට මේ image එක ගන්න බෑ. ඉතින් ඔයාලට පුළුවන් හොඳ high quality සාමාන්‍ය image එකක් ගන්න. අපි නම් මේ වගේ එක මේක good කියලා හිතනවා. ඉතින් මෙතන අවුලක් නැහැ. ඔයා ගන්න ඕනේ සාමාන්‍යයෙන් high resolution image එකක්. ඉතින් මේ වගේ image එකක් ගන්න පුළුවන් ඔයාලට. නැත්තම් මම නම් හිතන්නේ ඔයාලා සාමාන්‍යයෙන් දැන් දන්නවා Facebook කරා වගේ emoji හරියට use වෙනවා. ඉතින් මේ වගේ emoji එකක් use කරන්න ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. emojis කියන ඒවා කවුරුත් create කරන ඒවා ගොඩක් අය use කරන ඒවා. ඉතින් අපි බලමු සාමාන්‍ය මේ වගේ එක. මේ ලස්සනයි මේකට. ඉතින් මේ විදියට ඔයාලට දාන්න පුළුවන්. ඉතින් මෙතන මේ විදියට දැම්මම ඔයාලට පේනවා මේක good කියලා වෙනවා. මේක ඕනනම් තව ටිකක් ලොක් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ text එක ආය ඕනනම් දාන්න. එහෙම mark કરી. ඉතින් image එකක් add කරන්නේ මේ විදියට තමයි. ඉතින් අපි හිතමු අපේ t-shirt එක මේකයි. එහෙම නැත්නම් ඔයාලට මේක කැතයි වගේ කියලා හිතනවා නම් ඔයාගේ image එක වෙන එකක් ඔයා select කරන්න. ඔයා delete කරන්න එක මෙන්න මෙතන. ඉතින් shirt එක අපි design කරලා ඉවරයි. අපි මේක දැන් බලමු prices කොහොමද කියලා මෙතන. ඉතින් ඔයාලට ඔටෝ මෙතන ඇවිල්ලා දෙනවා $21.99. ඉතින් මෙතන ඔයාගේ මේ profit එක කියලා පෙන්නන ඔය එක shirt එකක් sell වුණොත් ඔයාට ගෙවන ගාන. ඉතින් ඔයා මේක ඔයාට ඩිසයිඩ් කරන්න පුළුවන්. මෙතන ඔයාලට edit කරන්න පුළුවන්. ඔයාලට මෙතන බැහැ මෙතන edit කරන්න පුළුවන්. මෙතන ඔයාලට මුණා 14යි කියලා. මොකක් හරි ඔයා කැමති ඔයාලට ගන්න දාන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන 10 දාන්න බෑ. ඒක no profit. ඔයාලට මේක sell වුණාට ගාණක් හම්බෙන්නේ නැහැ. ඉතින් හින්ද ඔයාලට ප්‍රොෆිට් එකක් තියාගෙන තමයි ඔය දෙන දාන්න ඕනේ. මම නම් ඔයාලට කියන්නේ ඩොලර් දෙකක් වත් අඩුම තියාගෙන ප්‍රොෆිට් එක මේක දාන්න. ඉතින් මෙතන මේ විදිහට දානවා. මෙතන තියෙන්නේ මේ US USD. ඒ කියන්නේ US වල කරන්සි. මෙතන තියෙන්නේ EUR. එතකොට මෙතන ඔයා මේකත් වෙනස් කරන්න ඕනේ. ඉතින් මෙතන අපි හිතමු මේ වගේ එකක් දැන් මෙයයි ගන්න. ඔයාලට මෙතන දානකොට ඔයාගේ ප්‍රොෆිට් එක එක ටී-ෂර්ට් එකකට ඔයාගේ ප්‍රොෆිට් එක මෙතන පෙන්නනවා. අපි හිතමු ආ දැන් මෙතන මේ විදිහට දැම්මා කියලා. ඊට පස්සේ ඔයාලට දැන් කන්ටිනියු කරන්න. කන්ටිනියු කරපුවාම මෙතන එනවා මේ ඩිසයින් එකම ඔයාලට ඇඩ් කරන්න පුළුවන් තව දේවල්. ඒ කියන්නේ ඔයා අපි දැක්ක මුලින්ම ඩිසයින් කරන්න යනකොට ඩිසයින් පේජ් එකේ තිබ්බ දේවල්. මෙතන අපි ඩිසයින් කරේ මීන්ස් normal classic tee එක. ඉතින් ඔයාලට පුළුවන් නම් select ස්ටයිල් එකට ගිහිල්ලා ඕන්න අර ටී-ෂර්ට් පහක් කොඩ මතකයි තිබ්බා. මෙතන මේ ටී-ෂර්ට් පහම දිනවා. ඒ පහම අපි මේ එඩිට් කරපු විදිහට මේ එඩිට් කරන්න පුළුවන්. වාට එක නැත් එහෙම ඕන නැත්තම් මේක ඩන් කරන්න යන්න ඕනේ. වාට ඕන මෙතන බූමක්ස් එක ටී-ෂර්ට් එකක් විදිහට ඩිසයින් කරන්න පුළුවන්. ඉතින් ලොකු දෙයක් නැහැ. ඒකේ මේ විදිහට මේ විදිහට මේක ඒ විදිහට මෙතන වෙලා තියෙනවා. ඉතින් වාට ඇලයින්මන්ට් පොඩ්ඩක් ඇදයි වගේ කියලා තියෙනවා නම් ඒක පොඩ්ඩක් හදන්න පුළුවන් එච්චරයි. ඉතින් ඔයා මේක නම් සෙල් කරන්න යන ටී-ෂර්ට් එක අඩතරනේ මෙතනින් කන්ටිනියු කරන්නේ. කන්ටිනියු කරපුවාම ඔයාව එන්නේ මෙන්න මෙයාගේ පේජ් එකට. මෙතන තමයි ඔයා වැදගත්ම දේ. මෙතන ඔයා ටයිටල් එකක් දාන්න ඕනේ. ඉතින් ටයිටල් එකක් දානවා කියන්නේ ඔයා මේක නිකන් මේස් ක්ලාසික් ටී එක දාන්න එපා. මෙහෙම දැම්මොත් ඒක සාමාන්‍යයෙන් ඔන්ලයින් ෂොපින් කරන්න. ඒකට ඔන්ලයින් ෂොපින් කරන කෙනෙක් කැවිලා නෝමල් මෙන්ස් ක්ලාසික් ටී කියලා තමයි සර්ච් කරන්නේ. ඉතින් සර්ච් කරපුවාම එයාට එනවා ෂර්ට් පහක්. ඔයා හිතන්න. ඔයාගේ ෂර්ට් එකත් ඒකේ තියෙනවා. ඉතින් ඔයාගේ ෂර්ට් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන මෙන්ස් ක්ලාසික් ටී කියලා විතරයි. නමුත් අපි හිතමු වෙන කෙනෙක් දා දෙනවා 2019 කින් ඩිසයින් කියලා. එතකොට ඒකේ පොඩි අපේ වචනින් කිව්වොත් ගතියක් තියෙනවා. ඉතින් ඔයා ඒ වගේ මොකක් හරි ලස්සන වර්ඩ් එක මෙතන යූස් කරන්න. අපි දාමු king design 2019 කියලා. ඉතින් අපේ ෂර්ට් එකේ
title එක තමයි මේක. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන description එකක් දෙන්න පුළුවන්. මෙතන ඔයාලට කැමති description එකක් දෙන්න පුළුවන් ඔයාට ඒ ඔයාගේ client ගේ හිත දිනා ගන්න විදිය. ඔයාගේ මේ chart එක දැක්කම සාමාන්‍යයෙන් පොඩ්ඩක් හිත දිනා ගන්න විදිය. ලොකු දෙයක් දාන්න එපා. පොඩි වාක්‍යයක දෙක දෙයක් දාන්න. ඔයා මෙතන මොකක් කරි දෙයක් දාලා මොකක් කරි දෙයක් දාන්න. මුල වාක්‍යය ඉතින් ඔයාට තේරෙන්නේ නැත්තම් එච්චරටම එක පොඩ්ඩක් කරන්න. ඔයාට Google එකට ගිහිල්ලා Google එකේ මොකක් හරි search කරලා තව තියෙනවා online shopping site ඒවට ගිහිල්ලා පොඩ්ඩක් ඒවාගේ description බලන්න පුළුවන්. ඉතින් ඒව වැරදි දේවල් නෙමෙයි. ඔයාලට පුළුවන් එහෙම කරන්න. ඉතින්ලා ඒක තමයි පොඩි trick එකක ඒක. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන පල්ලෙහාට ආවම මෙතන මේ live CEO කියලා පෙන්නවා. ඒ live CEO කියලා මතක ඇති වාව හදපු ඔයාගේ store එක. ඒක තමයි මෙතන පෙන්නන්නේ. ඉතින් ඔයාගේ ටී-ෂර්ට් එක ඔයා design කරලා ඉවරයි. ඒකට ඔයා නමක් දීලා ඉවරයි. ඔයාගේ description එකක් දීලා ඉවරයි. ආ price කරලා ඉවරයි. ඊට පස්සේ වැදගත් දෙයක් තියෙනවා මෙතන. මෙතන දිනා front view of back. ඒ කියන්නේ ඔයාගේ shirt එක ගන්න එන කෙනාට ඔයාගේ site එකේ මුලින්ම පෙන්නන්නේ shirt එක මොන color එකද. ඉතින් ඒක මෙතන ඔයා select කරපු colors තියෙනවා. ඒක ඔයාට වෙනස් කරන්න පුළුවන්. මෙතනදී ඔයාට මේ විදිහට navy color එක දෙන්න පුළුවන්. ඉතින් ඔයාට හිතනවා නම් මේක ලස්සනයි කියලා හිතනවා නම් මේකෙන් සිලෙක්ට් කරා මෙතන පබ්ලිෂ් ලිස්ටිං. ඉතින් මේක පබ්ලිෂ් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට පබ්ලිෂ් කරපුවා මේ විදිහ වගේ normally generate වෙනවා. ඒක පොඩ්ඩක් වෙනකන් බලන් ඉන්න. එතකොට ඔයාගේ normally මේක ඔයා design කරලා upload කරලා ඉවරයි ඔයාගේ store එකට. මේක තමයි normally වෙන process එක. ඔයාද මෙතනදී අහනවා මේ වගේ දෙකක්. ඉතින් ඔයාට මේක මම recommend කරන්න නැහැ. ඔයා no I will market my product. ඒ කියන්නේ ඔයා ඔයාගේ ප්‍රොඩක්ට් එක මාකට් කරනවා කියලා තමයි ඔයා කියන්නේ. එතකොට මේ තියෙන්නේ දැන් අපි ඩිසයින් කරපු ෂර්ට් එක. ඉතින් ඇත්තටම ලොකු දෙයක් තිබ්බේ නැහැ. මේක මේ නිකන් අපි ඩිසයින් කරපු දෙයක්. ඉතින් ඔයා මේක ඩිසයින් කරද්දී මම ඔයාලට කියනවා වගේ හොඳ ලේකිතලා ලස්සන ඉමේජ් එකක් අරගෙන මේක නං ඔයා ලස්සනට ඩිසයින් කරා. ඉතින් මම හිතනවා ඔයාට ෂර්ට් එක ඩිසයින් කරගන්න විදිය තේරුණා කියලා. එහෙනම් අපි නැවත අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට අපි සමු ගන්නවා. එහෙනම් සුබ දවසක්.